අයිබෝන්. ඔයාලා දක්වල තිබිච්ච ප්‍රතිචාර වලට ඉස්සල්ලාම ස්තුති කරන්න ඕන. ඊයේ හරි පෙරේද හරි එක්කෙනෙක් ගෙදරට ඔයාගෙන ආවා. මේක සම්බන්ධයෙන් තේරෙන්නේ නැති කාරණාවක් සම්බන්ධයෙන් අහගන්න. ගැටලුවක් නෑ. ඇවිල්ලා අහගන්න, කෝල් කරලා අහගන්න, තේරෙන්නේ නැති අයට, මොනවා හරි ගැටලුවක් තියෙන අයට ඒ මාත් එක්ක කතා කරගන්න පුළුවන්. මම වැඩ වෙලාවට විතරක් ඔෆිස් එකේ ඉන්න, ඔය කැමරාවල් ළඟ ඉන්න මගේ සෙක්‍රටරි, එයා උත්තර දෙයි. ඒ වෙලාවට චුට්ටක් මට චාන්ස් එක දෙන්න මගේ වැඩ කටයුතු ටික කරගන්න. ඊට අමතරව වෙනින් ගැටලුවක් නෑ. අද කතා කරමුද? ගෝටද සජිත්ද? ඈ, ප්‍රධාන මාතෘකාවක් අද YouTube එකේ. ඈ, ගෝටද සජිත්ද? වැඩක් නෑ ඔය ගැන කතා කරලා, තේරුමක් නෑ. අපි අපේ වැඩක් කරගමු. අඩු ගාන කවුරු දෙන්නත් කවුරු පොතන්ට ආවත් අපි හොයාගත්තොත් අපි කයි. ඈ, මේ පල්ලා තියෙන වීඩියෝස් ටිකත් බලලා මේකත් තේරුම් ගන්න බලන්න. ඔයාගේ ජීවිතේට කවදා හරි දවසක ප්‍රයෝජනයක් වෙයි. ආර්ථිකය ගොඩනගා ගන්න හරි රස්සාවක් නැතුව ගිය දවසට හරි ඔයාට මේ දැනුම ප්‍රයෝජනයට අරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ගෝටා කේන්දරේ තියනවද? නෑ මං ගාව නෑ. සජිත් කේ තියනවද? ඒකත් නෑ. එහෙනම් ඒකට අහන්න එපා. මං දැක කමෙන්ට්ස් එකේ දාලා තියනවා. හරි, එතකොට අපි පාඩමට යන්න. ඔව්, සෙනසුරු මාරුවක් ගැන අපිට කතා කරන්න තියෙනවා. 2020 ජනවාරි මාසේ සෙනසුරු මාරුවක් තියෙනවා. ඒක අවුරුදු 30කට පස්සේ මකර රාශියට සෙනසුරු ඇතුල් වීම සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වෙනවා. එතනදී කොයි වගේ විදියටද අපි අපේ ජීවිතවලට බලපාන්නේ, හොඳයිද නරකයිද කියන එක සම්බන්ධයෙන් අපි ඉදිරියේදී වීඩියෝ එකක් කරමු. හරි, අපි දැන් මේ නවාංශකය කියන එක හඳුනා ගනිමු කියන එක සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එක, වීඩියෝස් තුනකින් සඳහන් කරුවත් මං හිතන විදියට ගොඩාක් දුරට ඒ අයට ඒක තේරුම් ගිහිල්ලා ඇති කියන තත්වයකට යනවා. මේකත් කරනවා, මේක ඇඳලා තියෙනවා, මොනවද දන්නේ නැහැ. පිස්සු වගේ ඇති බලපුවාම නෑ, එච්චර අවුලක් ගන්න එපා. මේක ෂේප්, මේක මේ ඇඳලා තිබ්බේ කාලේනාස්ති නේද? එතකොට මේ 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 චාට් එක ගහගන්න පුරුදු වෙන්නත් එක කතාවක් නිසා තමයි මම සතියක් විතර වගේ පරක්කු වුණේ. නෑ, ඒක බොරුවක්. ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ මේක ගහගන්න ඔයාලට පුරුදු වෙන්න හින්දා නෙමෙයි, මගේ ඩේටා ඉවරයි. ඉතින් ඒ නිසා මේ මං අර අරන් තියෙන පැකේජ් දෙකේ ඩේටා ඉවරයි. ඒක 20 දවස් තමයි ආයෙත් යවෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ පොඩ්ඩක් පරක්කුනේ. මං ඒ වුණාට කරගෙන යනවා. රයිට්. අපි මේකට යමු. අපි දන්නවා, කතා කරුවා, අපි කැඩුවා ලග්න හතරකට. මේෂ, වෘෂභ, මිතුන, කටක. යටින් එනවා සිංහ, කන්‍යා, තුලා, වෘෂ්ටික, ධනු, මකර, කුම්භ, මීන. නේද? එතකොට අපි දන්නවා එක රාශියක අංශක 30ක් තියෙනවා. එතකොට ඒ අංශක 30 අංශක 30 කඩන්න පුළුවන් කොටස් 9කට ඒ එක කොටසක් අංශක 3.20ක් වෙනවා. එතකොට ඒ එක කොටසක ඉඳලා ගත්තාම ඒක නැකතකට පාදයක් වෙනවා. ඒ හතරක් එකතු කරලා ගත්තාම ඒක නැකතක් වෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට අවබෝධයක් ටිකක් දුරට තියෙනවා. ඔව්, අපි දැන් ඉදිරි කොටස ගැන සම්බන්ධයෙන් අවබෝධයකට යන්න. එතකොට ඒක අවබෝධ කරගන්න පුළුවන් හැකියාව ඔයාලට තියෙනවා. හරි, දැන් අපි කිව්වා මේෂ ලග්නය. මේෂ ලග්නය අපි කොටස් වලට බෙදුවා. නවාංශක පටන් ගන්නෙ මේ ම තු ක. මම මාක් කරන්නම් මේක රතු පාටින්. එතකොට ඔයාලට අවබෝධ වෙයි. මේක සංකල්පය ආවේ මෙහෙමයි. මේක පටන් ගන්නෙ මේ යන්නේ, මේක පටන් ගන්නෙ ම යන්නේ, මේක පටන් ගන්නෙ තු යන්නේ, මේක පටන් ගන්නෙ ක යන්නේ. හරිද? මේ හැම ලග්නෙකම පළවෙනි නවාංශකේ පටන් ගන්නෙ මේ මතුක කියන සංකල්පේ. එතකොට එහෙම මතක තියාගත්තාම ඔයාලට වරදින්නේ නැහැ, ඔයාලට පැටලෙන්නේ නැහැ, ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? නමුත් මේක මේෂ, වෘෂභ, මිතුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘෂ්ටික, ධනු, මකර, කුම්භ, මීන. මේ තමයි 12. මේක පිළිවෙලට යනවා. එතනදී මේක ධනුවෙන් ඉවර වෙන්නේ. මොකද හේතුව? මේක පළවෙනි නවාංශකේ, මේක 2, මේක 3, මේක 4, මේක 5, මේක 6, මේක 7, මේක 8,
මේක නමේ. නවාංශක නමේ ඉති. හරිද? ආයේ මේක පළවෙනි එක. ඒක මකර. හරිද? එතකොට අපි අවබෝධ කරගන්න ඕන මේෂ ලග්නේ කටකයට පස්සේ මොකද්ද තියෙන්නේ? සිංහ. හරිද? එතකොට සිංහ, කන්‍යා, තුලා, වෘෂ්ටික. එතකොට වෘෂ්ටික රාශියට පස්සේ මොකද එන්නේ? ධනු. මකර, කුම්භ, මීන. එතකොට රාශි 12 ඉවරයි. හරිද? එතකොට මේ හැම සෙට් එකක්ම පටන් ගන්න මේ කියන නවාංශක පේළියේ විදියට. හරිද? එතකොට අපි සඳහන් කරුවා මේ තියෙන නවාංශක. දැන් මෙතන 9ක් තියෙනවනේ. හරි. ඒක කොටස් 9ක් තියෙනවා. මේ රාශිය තුර කොටස් 9ක් තියෙනවා. මේ 9න් පළවෙනි 4. පළවෙනි 4. ඒක එක නැකතක් වෙනවා. ඒක අස්විද නැකත. හරිද? එතකොට මේ මේෂ රාශියේ තියෙන පළවෙනි නවාංශක 4ේ තියෙන මේ නැකත අස්විද නැකත. ඒක වෙනස් වෙනවද? ඒක ලෝකේ කොහෙවත් වෙනස් වෙන්නේ නැහැ. ඈ? හරි. එතකොට දෙවෙනි 4. දෙවෙනි 4 ගත්තහම මෙතනට එන්නේ බෙරණ නැකත. හරිද? මේ බෙරණ නැකත. හරිද? එතකොට මේ බෙරණ නැකත කියන එක මෙන්න මෙතන මෙන්න මේ 8 වෙනි නවාංශකෙන් ඉවරයි. වැටෙනවද? හරි. එතකොට මෙතන එකක් ඉතුරුයි. මේ එකක් ඉතුරුයි. ඒකයි තව තුනකුයි එකතු වෙච්චහම කැති නැකත. ඈ? ඒකයි තව තුනකුයි එකතු වෙච්චහම කැති නැකත. එතකොට ඒ ඊළඟ වෘෂභ රාශියේ ඒ පළවෙනි තුන අයින් වෙච්චහම ඈ තව ඉතුරු වෙනවා 6ක් නවාංශ. ඒ 6න් ඊළඟ 4 අතට ගත්තහම ඊළඟ 4 අතට ගත්තහම ඒක එනවා රෙහෙන නැකත කියන. හරිද? එතකොට ඒක අවබෝධ කරගන්න ඕන. මේ යන විදිය වෙනස් වෙනවද? නෑ, වෙනස් වෙන්නේ නෑ. හැබැයි මේ සිංහ ලග්නය කියන එකේ නවාංශක 9ක් තියෙනවා. මේ නවාංශක 9 පළවෙනි 4 අස්විද නැකතද? නෑ, එහෙම වෙන්නේ නෑ. ඒක වෙන නැකතක්. නැකත් 27ක් තියෙනවා. අස්විද බෙරණ කැති රෙහෙන මුව සිරසාද පුණාවස පුසාස්ලිස. ඊළඟ එකේ ඉන්නේ මාපුව පල් උත්තර පල්. ඒ විදිහට ඔයාලට දාලා තියෙන chart එකේ එහෙම වෙනසක් තියෙනවා. නමුත් ඒ අස්විද නැකත වේවා, මා නැකත වේවා, පුව පල් නැකත වේවා, දැන් අපි මේක අස්විද කියලා මාක් කරුවානේ. මේ නැකතේ අයිතිකාරයා කවුද? මේ නැකතේ අයිතිකාරයා කේතු. මම දැක්කා සමහර නම් වශයෙන් කියන්න කැමති නෑ, සමහර වීඩියෝස් වල දාලා තිනු මහදසාව පටන් ගන්න රවි මහදසාවෙන් කියලා. නෑ, ඒක වැරදි. ඒක හරි කියන්න බෑ. ඒක ඕනම තැනක පිළිගන්න වෙනවා. මේ මහදසා ශේෂය මහදසා ශේෂය නම් කිරිල්ලේදී මේ කේතුගෙන් තමයි පටන් ගන්නේ. ඊළඟ එක සිකුරු, ඊළඟ එක රවි, ඊළඟ එක චන්ද්‍රයා. දැන් මේ බෙරණ නැකතේ අයිතිකාරයා තමයි සිකුරු. ඇයි මෙතනට එන්නේ කියලා දෙනවා. හරිද? එතකොට කැති නැකතේ අයිතිකාරයා තමයි රවි. හරිද? හරි. එතකොට අපි තව චූට්ටක් අවබෝධ කරගමු. දැන් මේ වෘෂභ ලග්නය තියෙනවානේ. මේ වෘෂභ ලග්නයනේ මේ කොටස් 9කට බෙදලා තියෙන්නේ. මේ කොටස් 9කට බෙදලා තියෙන්නේ වෘෂභ ලග්නය. එතකොට ඒකේ මේ වෘෂභ ලග්නයට අයිති කැති නැකතේ කොටසක් තියෙනවා, රෙහෙන නැකතේ කොටසක් තියෙනවා, කෝසිරස නැකතේ කොටසක් තියෙනවා. මෙහෙම කොටස් තුනක් තියෙනවානේ. එතකොට මේ කොටස් තුනට අයිතිකාරයෝ 3 දෙනෙක් ඉන්නවා. කවුද? රවි, සඳු, කුජ. එතකොට මේ කන්‍යා රාශිය කියන එකේ මේ ඒ අපි හිතමු 6 වෙනි නවාංශකේ කියලා. මේ 6 වෙනි නවාංශකේ අයිති වෙන්නේ නැකත වෙනස් වුණාට චන්ද්‍රයාටම තමයි. ටිකක් අමාරුයි නේ? නෑ. ඔය දැන් අර දාලා තියෙන chart එක දිහා බලපුවාම
ඇත්තටම ඔක 80ක් 90ක් අවබෝධ වෙන්න ඕන. ඒ කියලා කියන්නේ අවබෝධ වෙන්න ඕන කියලා කියන්නේ දැන් ඒකේ බොහොම පැහැදිලිව මේ chart එක මම පෙන්නන්නම් නැවත වතාවක්. හරි. එතකොට ඒ ඒ ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇයි මෙතනට එන්නේ මං ඊළඟ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙම. කොහමද? ඔයාගේ කේන්දරයක තියෙනවා නම් ඔයාගේ කේන්දර කොටුවේ චන්ද්‍රයා ඉන්නේ අහවල් රාශියේ නම් ඒ අහවල් රාශියේ චන්ද්‍රයා ඉන්නවා කියලා කියන්නේ ඔයා ඉපදිලා තියෙන්නේ මේ මහ දසාවේ. ඒක අවබෝධ කරගලා දෙන්නයි මේ හදන්නේ. හරිද? එතකොට මේක අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ඔයාට වරදින්නේ නැහැ මිස් වෙන්නේ නැහැ. ඒකේ ආයේ ඇඟිල්ලක් ගහන්න දෙයක් නැහැ. දැන් මේ කටකලග්නේ. මේ කටකලග්නේ පළවෙනි නවාංශකේ කටක. හරිද? එතකොට මේ පළවෙනි නවාංශකේ අයිති වෙන්නේ පුණාවස නැකතට. පුණාවස නැකතේ අයිතිකාරය ගුරු. එතකොට මේ පුණාවස නැකතින් ඔයා ඉපදිලා ඉන්න කේන්දරේ පුණාවස නැකතේ චන්ද්‍රයා තියෙනවා කියලා කියන්නේ ඔයා ගුරු මහදසාවෙන් උප්පත්තිය ලැබුණා. පැහැදිලිද? ටිකක් පැටලෙනවා වගේ නිකන් ගණන් ගන්න එපා ඈ. හරි. එතකොට අපි අවබෝධ කරගමු මෙච්චර. නමයක් තියෙනවා. නමයට කැඩෙනවා නවාංශක. ඒ නමය පළවෙනි හතරට ඒ නමෙන් හතරක් එක නැකතයි. ඒ නැකතට අයිතිකාරයෙක් ඉන්නවා කේතු. හරිද? හරි. එතකොට මේ යන පිළිවෙල එක පේළියකට මේෂ වෘෂභ මිතුන කටක කියන එක පේළියට කී පාරක් නවාංශක වෙනස් වෙනවද? මේෂෙන් පටන් ගත්තාම මීනෙන් ඉවර වෙනවා. ආයෙ මේෂෙන් පටන් අරගෙන ආයෙ මීනෙන් ඉවර වෙනවා. ආයෙ මේෂෙන් පටන් අරගෙන ආයෙ මීනෙන් ඉවර වෙනවා. තුන් පාරක්. හරිද? එතකොට මේකේ නවාංශක නම් කිරිල්ලේදී මේ ම තුක කියන සංකල්පය යොදා ගත්තාම ඔයාට වරදින ප්‍රතිශතය අඩුයි. ඔයාට මනසින් කියන්න පුළුවන් හැකියාවක් නිර්මාණය වෙනවා. මේ මේෂේ ඉඳලා මීනිය දක්වා තුන් පාරක් කිය වෙනවා ඈ. එතකොට ඒ හතරක් ගත්තාම එක නැකතක් වෙනවා. ඒ නැකතට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ අයිතිකාරයා හෙමින් හෙමියා ඒ අයිතිකාරයෙක් ඉන්නවා. ඒ අයිතිකාරය වෙනස් වෙනවද? නෑ, වෙනස් වෙන්නේ නෑ. සිංහලග්නේ පළවෙනි නවාංශකේ ඉපදිච්ච අපි ගමු සිංහලග්නේ පළවෙනි නවාංශකේ. එතකොට සිංහලග්නේ පළවෙනි නවාංශකේ එන්නේ වෙන නැකතක් ඈ. මා නැකත එන්නේ. ඒ නැකතේ අයිතිකාරයා කවුද? කේතුම තමයි. වෙනසක් වෙන්නේ නෑ. හරිද? ඕකේ තව පොඩි දෙයක් කියලා දෙන්නම්. මහදසා ගණනය කරන වෙලාවේදී මේ කේතුට අයිතික මේ කේතුට අවුරුදු 7ක් බාරයි. කේතුට අවුරුදු 7ක් බාරයි. සිකුරුට 20ක් බාරයි. රවිට 6ක් බාරයි. සඳුට 10ක් බාරයි. කුජට 7ක් බාරයි. රාහුට 18ක් බාරයි. ගුරුට 16යි. සෙනසුරුට 19යි. බුදට 17යි. ඔය දාපු chart එකෙත් ඔක තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඈ. එතකොට මේ ටික අවබෝධ කරගන්න. ඈ. අපි තව පොඩි target එකක් දෙමු. හරි. මම ඉපදිලා තියෙන්නේ රේවතී නැකත. රේවතී නැකත කියලා කියන්නේ අන්තිම නැකත. හරිද? එතකොට රේවතී නැකත අයිති වෙන්නේ ධනු, මකර, කුම්භ, මීන කියන රාශියට. මීන කියන රාශියේ අවසාන කොටස. හරිද? එතකොට මේ රේවතී නැකත කියන එකේ ඉපදිලා තියනවා කියලා කියන්නේ මගේ චන්ද්‍රයා ඉන්නේ රේවතී නැකතේ. කේන්දරේ චන්ද්‍රයා ඉන්නේ රේවතී නැකතේ. එතකොට චන්ද්‍රය රේවතී නැකතේ ඉන්නවා කියලා කියන්නේ චන්ද්‍රය ඉන්න ඕන මීන රාශි.
චන්ද්‍රයා ඉන්නවනම් මීන රාශිය. හරිද? අපි හිතමු මම ඉපදිලා ඉන්නේ තුලා ලග්නයෙන් කියලා. එතකොට තුලා, වෘෂ්ටික, ධනු, මකර, කුම්භ, මීන. එතකොට මගේ කේන්දර කොටුව අතට ගත්තහම 6 වෙන්නේ චන්ද්‍රයා ඉන්නවනම්. මගේ කේන්දරේ 6 වෙන්නේ චන්ද්‍රයා ඉන්නවා නම් මම ඉපදිලා තියෙන්නේ මේ මීන රාශියට අයිති යම් කිසි නැකතකින්. එතකොට මේ මීන රාශියට අයිති අවසාන නැකත රේවතී නැකත. මේ රේවතී නැකතින් මම ඉපදිලා තියෙනවා කියලා කියන්නේ චන්ද්‍රයා 6 ඉන්නවා කියලා කියන්නේ මම ගත කරන්න ඕන ආරම්භ කරන්න ඕන බුද මහදසාව. මගේ කේන්දරේ පටන් ගන්නෙ බුද මහදසාව. පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ඕනාවට වැඩි දාන්නත් කැමති නෑ. එතකොට මේගොල්ලන්ට ඔයාලට එපාවිල්ලකට වෙනවා මේක එන අවුල් යනවා. හරි. එතකොට මම අහන්න ලෑස්ති උනේ අපි පොඩි ගැටලුවකට යන උදාහරණයක් ඇටියට. කෙනෙකුගේ කේන්දරේ මෙතනින්ම ගමුකෝ. කෙනෙකුගේ කේන්දරේ මොන ලග්නෙන් උපන්නත් වෘෂභ රාශියේ චන්ද්‍රයා ඉන්නවා. වෘෂභ රාශියේ චන්ද්‍රයා ඉන්නවා. වෘෂභ රාශියේ රෙහෙන නැකතේ චන්ද්‍රයා ඉන්නවා. කොහොමද රෙහෙන නැකතේ නැති චන්ද්‍රයා ඉන්නවා කියලා කියන්නේ? පළවෙනි අවංශකය 2 3 4 4 5 6 7 කියන 4 5 6 7 කියන මේ 4 ඇතුළත චන්ද්‍රයා ඉන්නවා. එතකොට මෙතනින් ඉපදිලා තියෙන පුද්ගලයාගේ මහදසාව ආරම්භ වෙන්න ඕන මොන මහදසාවෙන්ද? ඔන්න ප්‍රශ්නය. හරිද? එතකොට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කමෙන්ට් එකක් හැටියට. එතකොට ඕගොල්ලන්ට අවබෝධ වෙලා තියෙන වාතාවරණය සම්බන්ධයෙන් මට අවබෝධයක් එනවා. අපි එහෙමනම් නැවත වතාවක් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මේ සජිත්යි ගෝටවයි දාගන්න එපා. අපි මේක ඉගෙන ගමු. එතකොට අපිට හොඳ අනාගතයකට යන්න පුළුවන්. තව විනාඩියක් දෙන්න කාලය කන්ද හදනවා නෙමෙයි කියලා දෙන්න හදන්නේ. ජ්‍යොතිෂ වේදිකට අවශ්‍ය වෙන්නේ කස්ටම් බේස් එක 2000යි. ඒ 2000යි කියලා කියන්නේ ඇයි එහෙම කියන්නේ? අවුරුද්දකට දවස් 365යි. ඔයා දක්ෂණම්. ඔයා දවසට කේන්දර පහක් බැලුවොත් මේ පහ හරියටම බැලුවොත් ඔයා ගාවට අවුරුද්දක් ඇතුළත නැවත වතාවක් ඒ කස්ටම් එනවා. එතකොට දවසකට කේන්දර පහක් බැලුවොත් 365 පහෙන් වැඩි කරලා ගත්තහම 2000ට අඩුයි. කස්ටම් බේස් එක 2000ක් ඉන්නවා කියලා කියන්නේ ඔයා මැරෙනකන් හොඳ දෛවඥයෙක්. එච්චර අඩු කස්ටම් බේස් එකකින් ජීවිතේ ලස්සන ගමනක් යන්න පුළුවන් වෘත්තියක් මම තව දැකලා නැහැ. නේද? ඒ නිසා හරියට ඉගෙන ගන්න, හරියට සෙල්ලම් කරන්න. මෙතෙක් දවසක් බොරු කියපු අය, මෙතෙක් දවසක් කේන්දර බලන්න දන්නේ නැතුව කේන්දර බලපු අය, කේන්දර කොටුව ආරූඪයෙන් ගහපු අය, ඒගොල්ලොත් ඉගෙනගෙන හරියාකාරව මේ වැඩේට බහිනවා. හොඳයි. එහෙනම් මම නවතින්න. ඔයාලා හැමෝටම තෙරුවන් ගේම සරණයි.